Acharya Thrishantha Nanayakkara, London Vishwavidyalaya, King's College, Kathika Acharya Vare, Robo Thakshine Pilibanda, Visheshatnya Kwashin, Vidyatnya Kwashin Kattikarno, Europa Howlet Ayat Ratola Pawa, Vishal Piligani Magad Lakusina, Sri Lanka Cake. Vidyatnya Kupamla Kwashin Noe, Ohu, Deshapal Na Lium Karuk Washinut, Jam Prasidya Kuslanoa, Esema Ohu, Katru Gorek Washin, Ohu, Granta Kipiak, Rachanaka Sidnoa, other beyond Boston Vedasatahani, Apasamagakatuinoa, Thrishantha Nanayakkara. Thrishantha, Oba Mevanavita, Sri Lanka Raji, Gaman Pilivet Pilbadu, Yamakara, Daddy Vivechanatmaka Star Lake City Noa Namutabidano Oba Yude Tiswasa Yude Ausan Bag in Visheshinma Oba Yamakar Daikotek Sepiwa Visheshinma Oba Satu, a robot action, a plumber Oba Satu, a denuma Upoyogi Karakin. Api Mulima Patanganimu Thrishantha Ethering. Api put the canapul and the Mokad Oba. Mamadana Atamapi Karabu Deval Kochura Durata Yudajak Granita Balapava the Kiana Eunata Api the Moratu Vishwavidyalaya Mama Jesta Kathika Acharya Rekitheta Vedakanakade Api Maitanuba Samadano may Api Robotakshane Lanka with Yunukaranatama Vedakare Magi. Parishana Gare, Sienu Vedapati to Tune, Robota Ashane, Lankare, Karmada Shalaha, Anikut, Devalota Abiodagani Koma the Kenega. Hidi, Mamma Vishesha, Adana Duna, may Bimbomba, Samanda Bimbomba, Ivat Kiri, may Kare, the Yamtak Durata, Robota Ashane, Pachakar Puman, Vivi the Kenega, Evata Api. අපි දැනගිට ඒක ලොකු දුර ගමනක් කියන එක මොකද ප්‍රබෝධ ක්ෂණය මේ ලෝකේ තාම දිනු වටවල ලොනත් එච්චර අමාරු පරිසරවල මේ භාවිත වෙන අඩුයි ඒකින්ද අපි දැනගිට ලොකු දුර ගමනක් යන තියෙනවා කියලා ඉතින් ඒ වුණාට අපි පරේෂණ මට්ටමින් වැඩ කටයුතු කරා ඒ කරන අතරේදී ආරක්ෂක මාධ්‍යංශයෙන් අපිට හුඟක් Kia City, Arakshaka, Kate to Samman, the Parishana, Podak Vadidunukaran again. I think the Tamai, the Ayakatia Dune, Center for Research and Development, Kila, the Parishana Kendra, the Hathala Duna, a Krividhamda, a Katukale, a longer Parishana, Kate to Karane. Thrishantha, එතකොට දැන් ඔබ ඒ වකවානුවේදී විශේෂයෙන්ම අපි දන්නවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු පිළිබඳ ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ සමග පවා කිට්ටුවෙන් කටයුතු කළා. නමුත් යුද්ධ ජයග්‍රහණයෙන් ටික කලකට පස්සේ ඔබගේ ස්ථාවරයේ යම් වෙනස් වීමක් ඇති වුණා. ඔබ රජය විවේචනය කරන්න පටන් ගත්තා. Mukad the Venus Hatu. Jitral, you take your own Kalu, Tapio, Takshane, Pathing, Vedakati to Karnagama, Api Yamkisia Kareka, me, Udegana Sakachavakutuna,
ඒකනේ ආරක්ෂක ලේකම් ගොටබේ රාජපක්ෂ ගෙන් පටන් ගත්තාම නායකත්වයේ හිටපු අනදෙන නිලධාරීන් ඊට පස්සේ ෆීල් කමර අපි අපි ගියාම අපි කතා කරන සාමාන්‍ය යුද්ධයක් කරන්න සිද්ධ වුණේ ඇයි ඇයි මෙච්චර මිනිස්සු මැරෙන්නේ ඒතකොට ඉතිහාසය අපි කරපු වැරදි හදාගන්න කොච්චර අපිට පුළුවන්ද ඉතින් එතෙන්දී අපි අපි ඔක්කොම එකගතාවයක හිටියා අපි ඇත්තටම ඉතිහාසය වැරදි කරලා තියෙනවා ඒ කියන්නේ අපේ ওই 50 ගණන් වල ඉඳලා 70 ගණන් වල තැනපන් අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඊට පස්සේ භාෂා ප්‍රතිපත්තිය වල ඊට පස්සේ ගත්තාම නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ගත්තත් සාමාන්‍ය පුරවැසියෝ විදියට අපි ඕක ගැන කතා කරා කතා කරලා අපි ඔක්කොම එකකදාගෙන තුන එතන ප්‍රශ්න තියෙනවා හැබැයි උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි ඒක රට තුල රට පුරා ව්‍යාප්ත වෙච්ච ප්‍රශ්නයක් ඒක සිංහල මිනිස්සුන්ටත් බලපානවා ඒක දෙමළ මිනිස්සුන්ටත් බලපානවා දෙමළ මිනිස්සුන්ට ඒක දැනෙච්ච විදිය වෙනස් සිංහල මිනිස්සුන්ට දැනෙච්ච විදියට වඩා මුස්ලිම් මිනිස්සුන්ට වෙන විදියකට දැනෙන්නේ නැති හැබැයි මේකට විසඳුම තියෙන්නේ මුළු රටම තුල මේ තියෙන මේ ඒ ක්‍රියාදාමයේම පරිවර්තනයකින් තමයි වෙන්න ඕන කියන එක අපි ඔක්කොම කතා කරගෙන හිටියා. ඒකට තියෙන ලොකුම බාධාව වේලුපිලි ප්‍රභාකරන් හා පොඩි සංවිධානය කියන එක තමයි අපේ මතය. ඒක නැති දවසකට අපිට පුළුවන් මේක සාකච්ඡා මාර්ගයෙන් සම්මුති වලින් මේ රට ස්වර්ණමය රටක් කරන්න ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන නීතියේ ආධිපත්‍යයේ නීතිය කාටත් සම්මාන ක්‍රියා කරන සෑම පුරවැසියෙක්ම ජීවිතයේ වැදගත්කමක් තියෙන රටක් බිහි කරන්න පුළුවන් කියන එකේ හිටියා. ඉතින් ඒක යුද්ධ ඉවරුණාට පස්සේ ඒක වෙන පාටක් තුන් පේන්න තියුන්නේ නැහැ. ඉතින් අපි මම විතරක් කරේ අපි කීප දෙනෙකුටම ලොකු ප්‍රශ්නයක් ආවා. ඇයි මේ අපි ඔක්කොම මේ කතා කරගෙන අපි ඔක්කොම මේ එකග වෙලා තිබිච්ච මේ යුද්ධයෙන් පස්සේ ඒ ස්වර්ණමය කාලේ අපිට එන්නේ නැතුව මේ වෙන වෙන දිහාවල් වලට පවුල් සංස්ථා ගොඩනගන්න ඊට පස්සේ නීතිය පාවිච්චි කරනවා මේ විරුද්ධ පාක්ෂිකයන්ගේ මේට අඩන්තේටම් කරන්න ඊට පස්සේ නාස්තිය දූෂණය වංචාව ඊට පස්සේ ඊට මේ කියන්නේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන මිනිසුන්ට කහන්න ඒක සමායට මේ ජනමාධ්‍ය වැදින්ට ඒක නෙවෙයි ඒ රට නෙවෙයි අපිට අවශ්‍යල තියෙන්නේ යුද්ධෙන් පස්සේ ඉතින් ඒක වෙන නැති වෙනකොට අපිට ලොකු වේදනාවක් ආවා එච්චරයි ඉතින් ඒක එතෙන්දී අපි කතා කරන්න බට මොකද අපි අපි අච්චර ජීවිතේ පරදුවට තියලා සමහරලා වලට අපි යන්තම් බේරිච්ච වෙලාවල් තියෙනවා ඒ මොකටද එහෙම කරේ අපි අපි බේරු මැරිච්ච මිනිස් මැරිච්ච සොල්දාදු මැරණ වෙලාවේ ප්‍රාර්ථනාවක් ඇතුව මැරුණේ ඒගොල්ල නිකම් මේ ගිහිල්ලා මේ මරාගෙන මැරෙන්න ගිහපු මිනිස් නෙවෙයි ඒගොල්ලන්ගේ දැඩි ප්‍රාර්ථනාවක් තිබුණා මේ සරණමය රටක් හදන්න මම මේ මැරෙන්න කියන්නේ මේ ජීවිතය දෙන්න කියන්නේ ඒක ලොකු වේදනාවක් චිත්‍ර ඒක ඒක මතක් කරනකොටත් අපිට හරි අමාරුයි ඉතින් එතකොට නිරායාසයෙන්ම අපිට ආවා මේ ඔබට තියෙන නේද වගකීමක් මේ ගැන කතා කර කියන එච්චරයි වුනේ ඒකෙන්ද අපි ඉතින් ලියන්න පටන් ගත්තා ත්‍රිශාන්ත ශ්‍රී ලංකාව අවුරුදු 30ක යුද්ධයක් හමාර කරලා අද යම් ආකාරයකින් සාමයකට අවතීර්ණ වෙලා ඉන්නවා බෝම්බ පිපිරීම නැවතිලා තිබෙනවා නොයෙකුත් ආකාර ඝාතනයන් අද අපි දකින්නේ නැහැ අපි අසන්න ලැබෙන්නේ නැහැ යම් ආකාර සාමකාමී දීපවතකට ජනතාව හුරු වෙමින් සිටිනවා අපි දන්නවා යම් යම් ආකාර අභියෝගයන් තිබෙනවා යම් ආකාර ප්‍රශ්නයන් තිබෙනවා ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු විය යුතුයි නමුත් රජයට අවධානය යොමු කරන්න ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඒ සඳහා රජයට යම් ආකාර පලාසයක් කාල පලාසයක් ලබා දිය යුතුය කියලා ඔබ හිතන්නේ නැද්ද? චිත්‍රල් සාමාන්‍යයෙන් අපි හිතමු අපිට ලෙඩක් හැදෙනවා.
ලෙඩක් හැදෙන මොනහරි අපි කාලා අපි ඉතම අපි වැඩියෙන් පැනිරස කාලා අපිට මොකක්ද දිය වැඩියා වෙන්නේ ඕකේ මැරෙන්නේ මැරෙන්න ගිහිල්ලා ඔන්න මෙන්න තියලා බේරුණොත් එහෙම ඒ එතකොට අපි අපි සාමාන්‍යයෙන් අපේ ජීවන රටාවේ එක අපිට කඩිනම් වෙනසක් කරන්න අපි පෙළඹෙන්නේ නැද්ද අපි තව තවත් පැනිරස කන එක නෙවෙයි කරන්නේ අපි අපි ඒක හොඳටම පීඩා වින්දා නම් අපි කඩිනමින් ඒකට අපිට ඒ හරි දිශාවට වැඩ කරනවා දැන් දැන් අපිට පිනිච්චන තමයි වැඩ කරනවා ඒ කියන්නේ පාරවල් හැදෙනවා හාදර් හැදෙනවා එයාපෝට් හැදෙනවා අපි ඔක්කොම දරන් හිටියා චිත්‍ර මේ මේ උතන මේ ආර්ථිකය නෙමෙයි උතන ප්‍රශ්න තියෙන්නේ ආර්ථිකය හැදුණ තමයි දන්නම කිය අත හද මේ 107 දශම ගානකින් ආර්ථිකය වර්ධනය වුණා ජය ජයවර්ධනයේ කාලේ ඒ ඒ ඒකත් එකම එක කඩාගෙන වැටුණා ඒ කියන්නේ මානුෂීය තලයේ තියෙන අඩිතාලම ශක්තිමත් නැත්නම් ආර්ථිකය ගොඩරගන්න හම්බ වෙන්නේ නැහැ ආර්ථිකය ටික කාලයක් යයි ඒක කඩාගෙන වැටෙනවා නීතියේ ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජයේ තියෙන සාධර්ම වල කඩා ගැනීමක් තියෙනවා නම් ඒක කියන්නේ නැහැ. ඉතින් ඒව පැත්තක තියලා අපි කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තව තවත් අපි වැඩි දියුණු කරගන්නවා මිසක් අපි අනිත් පැත්තට යනවා නම් පාරවල් හදලා ඕක විසඳන්න බෑ. පාරවල් ඊට පස්සේ ලොකු ලොකු බිල්ඩින් හැද කොන්ක්‍රීට් කොන්ක්‍රීට් විතරයි ඒක ඒක මිනිසුන්ගේ හදවතට එන්නේ නැහැ. ඉතින් ඒ එන්නේ එතන ප්‍රශ්න තියෙන්නේ යන දිශා නැතිව මොකද්ද? ඒ කියන්නේ දිශා නැතිද අපි 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 හිතට එකඟව බලාපොරොත්තු වෙන එක නේද අපි අහන්නේ. ඒක නෙවෙයි තියෙන්නේ මේ දිශා නැතිය තියෙන්නේ පවුලක් වටා ආර්ථිකයක් ගොඩනගන්න. ඕක ඉන්දුනීසියාවේ සුහර්තෝ පවුලත් කරා අන්තිමට කඩාගෙන වැටුනේ මුළු රටමත් එක්ක. බොහෝ අය තුල මේ වගේ අදහසක් තියෙනවා. යම් ආකාරයෙන් රටේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් යම් ආකාර ප්‍රශ්නයක් निराකරණය කරගත යුතුව තිබෙනවා නම් එය රටේ අභ්‍යන්තරය තුල යම් ආකාරකින් විසඳා ගන්නවා මිස ජාත්‍යන්තරයට යා යුතු නැහැ කියලා අදහසක් තියෙනවා. රට අවමානයට පත් කරන්න ඒ ආකාරයට ජාත්‍යන්තරයට යන්නේ නැතුව රට තුල මේ ප්‍රශ්නය බේරගත යුතුය කියලා සාමාන්‍ය අදහසක් තියෙනවා. එහෙම තර්කයක් යම් යම් අය ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබේ අදහස? චිත්‍රහරි ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. يعني ප්‍රශ්නේ භෞතිකව එතන ඒකේ විසමම තියෙන ලංකාව තුළ තමයි. අනිවාර්යයෙන්ම ලංකාව ලංකාවේ ඇතුළෙන් ලංකාවේ මිනිස්සුන්ට හරියන ලංකාවේ දේශගුණය ලංකාවේ ඒ හැමතරම මිනිස්සු විතරනේ ගහකුල වටපිටාව හැම එකටම හරියන විසඳුම තමයි අපිට අවශ්‍ය. ඒක ඒකට මූලාශ්‍රයන් ඒකට ඒකට අවශ්‍ය මේ චින්තනාත්මක පසුබිම ලංකාව ඇතුළෙන් මෙන්න ඕන කියලා එකක් නැහැ. දැන් අපේ ව්‍යවස්ථාව කියන්නේ ඇමරිකාවේ ප්‍රංශයේ සංකලනයක්. ඊට පස්සේ අපේ නීතිය තියෙන රෝම ඔලන්දේසි නීතියයි බ්‍රිතාන්‍ය නීතිය. ඒකෙන් කියන්නේ අපේ ඊට පස්සේ අපේ අධ්‍යාපනයේ අපි අපි අඳිනවා කලිසමත් අඳිනවා ෂර්ට් එකක් අඳිනවා වෙද්ද හැට්ටක් අඳිනවා තමයි. අපේ සංකලනයක්. ඒ කියන්නේ අපේ අපි අපිට කියන්න බෑ මේ මේක ඇතුළෙන් ඇතුළේ විතරක් කරන්න ඕනේ කියලා. ඒක ඒක සමාජයට ඔය වංකකමේ කියලා. අපි අවංකව විසඳුමක් හොයනවා නම් ඒකට කවුරු මේ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඇතුළේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඔක්කොන්ගේම අදහස් ගත්තට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දැන් කොටි සංවිධානයත් එක්ක සටන් කරන කාලේ පිටරට ශ්‍රී ලාංකිකයෝගේ මේ උපකාර ගත්තේ නැද්ද? පිටරට ශ්‍රී ලාංකිකයෝගේ අදහස් ගත්තේ නැද්ද? පිටරට වල්ලල ඉන්න ශ්‍රී ලාංකිකයෝ තමයි සමල්ලාට වැඩිපුර ඒ පිටරටවල ක්‍රියාවලිය වලට සහභාගී වුණේ. ඔවුන්ගේ අදහස් ගත්තා. ඔවුන්ගේ අදහස් විමසුවා. ඉතින් ඊට පස්සෙත් ඒකට විසඳුමක් හොයනකොට මිනිස්සු ලංකාව ඒ කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෝ කොහේ හිටියත් කමක් නැහැ. ඒගොල්ලොන්ගේ ජපානයේ ජීවත් වෙන කෙනාගෙන් ගන්න දේවල් තියෙනවා. එයා ජපානයේ ශ්‍රී ලාංකිකයෙක් විදියට ජපානයේ ඉන්නකොට එයාගේ ජපානයේ
ගන්න පුළුවන් දේවල් වලින් එයා කතා කරයි. ඊට පස්සේ ඇමරිකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ ඒ පසුබිමේ ඉඳලා කතා කරයි. බ්‍රිතාන්‍යයේ ඔහොම ඔහොම ඔක්කොම අරගෙන එක එක හොඳ හොඳ දේ අරගත්තට කමක් නැහැ. ඉතින් ඒක අනිත් පැත්තත් එහෙම තමයි. ඒ කියන්නේ එහෙම කතා කරනකොට මුළු ලෝකෙම මොකද කතා කරන්නේ කියලා දැනගන්නවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒක ඒක මේ හිරගයක් ඇතුළේ ඉඳගෙන කරන රහස් සාකච්ඡාවක් නෙවෙයි මේක. මේක මුළු ලෝකෙටම පොදු දෙයක්. ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඒ අපි ඔක්කොන්ටම හරියන දෙයක් තමයි අපි කරන්න ඕනේ. ඒකෙන් දැන් ඒක කොටු කරන්න හදනවා මොකක් හරි එක තැනකට. මොකද සාකච්ඡාව මේ මට කන්ට්‍රෝල් තියෙන තැන විතරයි මේක වෙන්න ඕන කියන එකකට. ඒක වංකකමක්. ඒක පුදුම වංකකමක්. එතකොට ඒක ඇතුළේ ඉන්න මේ ජනමාධ්‍යවේදීන්ට කරන දේ දන්නවා, කරන්න පුළුවන් දේ දන්නවා, පිටේ උන්ට මොනවද කරන්න බැරි විත්‍ය දන්නවා. එතකොට පිටකට්ටිය කට් ඔෆ් කරන මේකට විතරක්. අනිත් ඒවාට හොඳයි පිටකට්ටිය. පිට ඉන්න ශ්‍රී ලාංකේය ඒ කවුරු ඒක 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 අවංක ආකල්පයක් නෙවෙයි කියලා මට හිතෙනවා. දැන් අපි දන්නවා ත්‍රිශාන්ත මේ channel 4 වගේ කණ්ඩායම් ඒ අය ශ්‍රී ලංකාවේ මේ යුද අපරාධ සම්බන්ධයෙන් විශාල හඬක් නගනවා. අත් වශයෙන්ම සමහර විට මේ සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ විරෝධතාවයන් ජාත්‍යන්තර වශයෙන් ඇති කිරීම සඳහා නොයෙකුත් ආකාර කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා. සමහර අය කියන්න පුළුවන් මෙය බෙදුම්වාදී න්‍යායපත්‍රයට අනුකූලතාවය දක්වන කොටස්වලගේ වමනාව මත සිදුවන දෙයක් කියලා. විශේෂයෙන්ම මේ වගේ රටේ යම් යම් ආකාරයෙන් මෙවැනි කටයුතු සම්බන්ධයෙන් අනුබල දීම අත් වශයෙන්ම එක්තරා ආකාරයකට රට අපකීර්තියටපත් කරන පමණක් නෙවෙයි රටේ රණවිරුවන්ට පවා අවමානයකට පත් කරන්නට සහ ඔවුන්ව අපහසුතාවයකට පත් කරන්න හේතුවක් වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබ හිතන්නේ? ඒක හරි ප්‍රවේශමෙන් අපි මේ ගන්නවන දෙයක්. බෙදුම්වාදය තියෙන්නේ කොහෙද? බෙදුම්වාදය තියෙන්නේ බෙදුම්වාදයේ එක කොටසක් තියෙනවා අපි ඇතුළ මේ රජය ඇතුළේ සිංහල මිනිස්සු අතරේ බෙදුම්වාදයේ එක කොටසක් තියෙනවා. ඕක හරියට මේ දර්පණයක් ඉස්සරහා ඉඳගෙන අපි ප්‍රතිබිම්බය දිහා බලාගෙන කතා කරන වගේ දෙයක්. දැන් කොටි බෙදුම්වාදය යන්නේ අපේ දකුණේ තියෙන මිනිසුන්ගේ හිතවල තියෙන ওই බෙදුම්වාදය දෙකම තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දකුණේ මිනිසුන්ගෙන් අහුවාම කියන්නේ ওই කොටි ත්‍රස්තවාදීන්. ඊට පස්සේ කොටි ත්‍රස්තවාදීන් ආධාර කරන කට්ටිය. ඊට පස්සේ කොටි දෙමළ ඩයස්පෝරා. එතකොට එතන බෙදීමක් නැද්ද? අපි අරගොල්ලෝයි කියන මේ ඔක්කොම ශ්‍රී ලාංකික පුරවැසියෝ අපි කාට මේ තියෙන මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන මේ අපි අතරේ අපි කියන එක එන්න ඕනේ. මේ මෙතන දෙමළ ඩයස්පෝරාවයි සිංහල මිනිස්සු ඒ කොටි ත්‍රස්තවාදීයි ඔක්කොම ශ්‍රී ලාංකික පුරවැසියාගෙන් නිර්මාණය වුණා. අන්න එතෙන්ටයි අපි උත්තර දෙන්න ඕන. අපිට අහිමි වූ ශ්‍රී ලාංකිකයෝ එහෙමයි බලන්න ඕනේ. ඇයි අපිට මේගොල්ලෝ අහිමි වුණේ? ඇයි ඒගොල්ලෝන්ගේ අනිත් රටවල ඉන්න දැන් ප්‍රංශයේ ඉන්න කොටි ඩයස්පෝරා ප්‍රංශයට ආදරය කරනවා. ඇමරිකාවේ ඉන්න කොටි ඩයස්පෝරාව කියන කට්ටිය ඇමරිකාවට ආදරය කරනවා. බ්‍රිතාන්‍යයේ එහෙම. ඇයි මේ මිනිස්සු රටකට ආදරය කරන්න බැරි මිනිස්සු නෙවෙයි? ඒ මිනිස්සුන්ට තියෙනවා ඒ මිනිස් මානසිකයෙන් තියෙනවා ආදරය කියන එක තියෙනවා කරුණාව තියෙනවා නැතුව නෙවෙයි. හැබැයි ලංකාවට වෛර කරනවා. හැබැයි ලංකාවේ හිටපු පුරවැසියෝ ඔතන ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අපි 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 හිත ඇතුළෙම අපි බෙදුනොත් එහෙම අරගොල්ලෝයි අපි කියලා ඕක දිගටම බෙදෙනවා. ඒ කියන්නේ ඕක මේ මම කියන එක නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා විශ්වය නිර්මාණය වෙන්නේ මනස තුළයි කියලා. ඒ අපේ මනස ඇතුළෙන් අපි බෙදෙන්නේ නැතුව හිටියොත් මේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි මේක කතා කරන්න ඕනේ.
කියන පසුබිමේ හිටියොත් අපිට ඔක ලොකු මේකක් වෙන්නේ අපි අපි එක නෙවෙයි කරන්නේ අපි උඹලා කොටිය උඹලා ත්‍රස්තවාදීව මුන් මේ මේක රට බෙදන්න බලාගෙන ඉන්නේ මුන්න ගහන්නවා එතකොට ඒගොල්ලෝ ඉන්නේ උත්තරේ නැහැ කෙනිරා ඒ හරියට භෞතික විදියට බෙදාගෙන ඒ බෙදීමේ ප්‍රතිබිම්බේ තියන්නේ අපි ගාවම තමයි ඒක පොඩ්ඩක් ඒක නැවතල හිතුවත් අපිට පේනවා ඉතින් ඒක හරි සියුම් විදියට බලලා මානුෂීය විදියට බලලා ඔය අපි ඔක්කොම එකයි කියලා ගරගෙන කරුණාව දයාවෙන් වාඩි වෙලා කතා කරන්න පුළුවන් බැරිද ත්‍රිශාන්ත අවසාන වශයෙන් මම අහන්න කැමති මේ ප්‍රශ්නය මේක බොහෝ දෙනෙක්ගේ බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක් ඒ වගේම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සිත්තර තියෙන ප්‍රශ්නයක් විශේෂයෙන් මේ ඇමරිකාව එහෙම නැත්නම් යුරෝපා රටවල් බ්‍රිතාන්‍ය සහ වෙනත් රටවල් ශ්‍රී ලංකා රජයේ මේ යුද්ධය අවසාන භාගයේදී ශ්‍රී ලංකා රජයේ සහ හමුදාවන් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව විශාල වශයෙන් විවේචනයක් කරමින් සිටිනවා. නමුත් ඒ විශේෂයෙන් මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් විශාල වශයෙන් ඔවුන් හඬ නගනවා. නමුත් බොහෝ අයගේ මතයක් තියෙනවා මේ විශේෂයෙන් ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් ඔවුන් යුද අපරාධ සම්බන්ධයෙන් අධිකරණයකට ගෙන යනවා නම් ඔවුන් කරලා තියෙන කටයුතු ඔවුන් කරලා තියෙන ආයු සම්යම් ක්‍රියාමාර්ගයන් පළමුවෙන්ම විමර්ශනයකට පත් කළ යුතුය කියලා අදහසක් තියෙනවා. මේක හරියට අර වීදුරු ගෝලවල ඉඳලා අනිත් මිනිස්සුන්ට ගල් ගහනවා වගේ අදහසක් තමයි බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතය තියෙන්නේ. එයාට විශේෂයෙන්ම අපි අපේ ශ්‍රී ලංකාව වගේ රටවල් කුඩා රටවල් නිසා ඔවුන් අපිව අපට අලියාදු කිරීමකට අපව පහසුතාවකට පත් කරන්න මේ වගේ හඳනගනවා අය කියන අදහසක් තියෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකිකයන් තුළ. මොකද්ද ඔබ හිතන්නේ මේ සම්බන්ධව? ඒක ඇත්තක් තියෙනවා චිත්‍රල්. ඒ කියන්නේ දැන් මේ ලොකු ජාතීන් ඒගොල්ලෝ දැන් ඉරාකයට ගිහිල්ලා කරපු මේ කියන්නේ හිතා ගන්න බැරි වැඩ. ඒ කියන්නේ ලක්ෂ ගණනක් එතන මැරුණා. ඊට පස්සේ හැම තැනම ගිහිල්ලා දැන් ওই ඇත්තට වියට්නාම් යුද්ධ කාලේ කොච්චර මැරුණද ඒවා ඔක්කොම තියාගෙන ඊට පස්සේ එනවා අනික් කට්ටියට එක එකව කියන්නේ. ඒවත් අපි ලෝක යථාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධේ ඉවර වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය හදනකොට මේ ආයේ අපිට මේ ලෝක යුද්ධයක් නොවේවා කියලා ප්‍රාර්ථනෙන් හදපු එක්සත් ජාතීන්ගේ සංවිධානය හදනකොට ඔක්කොම රටවල් එකයි කියලා පිළිගත්තේ නැහැ. ආරක්ෂක මණ්ඩලයක් හැදුවා ඒ යුද්ධට ගියපු රටවල් ජපානේ ජර්මනියයි අර අනිත් රටවල් වලට සුපිරි බලතල තියාගෙන ඒගොල්ලෝ තියාගෙන අනිත් රටවල් ඔක්කොම ඒක යට ඉන්නේ කියන එකෙන් තමයි මුළු ලෝකෙම පිළිගන්න උනා ඒ යථාර්ථය. ඉතින් ඒ යථාර්ථයත් එක්ක අපි ඉන්නකොට අපි කවදාහරි යන්න ඕන මුළු ලෝකෙ ඔක්කොම රටවල් එක තැනකට ගේන්න තමයි ඒක එතෙන්ට යන්න ඕන. මම හිතන්නේ ඒක ටික ටික වෙයි. අනිත් රටවල් දින වෙනකොට ලෝක යථාර්ථයේ තුල අපි ජීවත් වෙන සිද්ධ වෙනවා එතෙන්ට යන කර. හැබැයි ඉතින් අනිත් පැත්තට ඔයි ඇමරිකාව බ්‍රිතාන්‍ය පිටරටවල ඔය මොනව කරත් තමන්ගේ ඇතුලේ තමන්ගේ පුරවැසියන්ට පුදුම විදියට එකා වගේ සලකනවා. ඒකනේ ඇමරිකාවේ අපි ඔක්කොම ඇමරිකාවට ආදරේ. අපි ඇමරිකාවේ ඉන්න ජීවත්වක ශ්‍රී ලාංකිකයෝ මට හම්බලන කවුරුවත් ශ්‍රී ලාංකික ඇමරිකාවට ආදරේ නැති ශ්‍රී ලාංකිකයෙක්. මම දැන් චිත්‍රයට සම්බන්ධ නැති මේ ඇයි මිනිස්සේ ආදරේ පුරවැසියෙකුට පුරවැසියෙක් කියලා මිනිහෙක් විදිහට රට ආදරය කරන ඉන්න. හැබැයි ඒක 1940 ගණන්වල 60 ගණන්වල ඇමරිකාවේ තිබුණා. 60 ගණන්වල මේ කළු ජාතිකයන් එක ටොයිලට් එකේ සුදු ජාතිකයන් එක ටොයිලට් එකේ යන පාරේ එක බස් එකකට එකට වාඩි වෙන්න බෑ. එහෙම තිබිච්ච රට අවුරුදු 40කින් ගෙනාවා ওই කාටත් ආදරය කරන්න පුළුවන් රටක් විදියට. ඒ කියන්නේ මං කියන ආයතන ආදරය කියන්නේ ලෝකයේ මිනිස්සු නෙමෙයි ඇමරිකාවේ ජීවත් වෙන මිනිස්සු. ඇමරිකාවට පුදුම විදියට ආදරය කරන රටක් කරන්නට ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒවා ඔක්කොම මේ කියන්නේ හදාගෙන යන්න පුළුවන් රටක් විදියට නේද? මේ කිසිම රට පර්ෆෙක්ට් නෑ. දැන් බ්‍රිතාන්‍ය ගත්තාම මම දැන් ආයේ බ්‍රිතාන්‍යට අවුරුදු 4කට කලින්
මම කවුද මේ මම ශ්‍රී ලංකාවේ මේ කවුරුත් දන්නේ නැහැ. ඒකට මම අද යුරෝපා සංගමයෙන් වෙන ප්‍රදේශන කියන්නේ කන්සෝටියම් එක මම ටෙක්නිකල් ලීඩ් එක රටවල් 12ක් රටවල් 6ක පර්යේෂණාගාර 12ක් මිලියන් ගණන් පර්යේෂණ සල්ලි දෙන මේ ප්‍රොජෙක්ට් වල අපි අපිට අවුරුදු 4කින් එකකට නැගිට පුළුවන් වුණා. එතකොට මේ අපිට කවුරුත් අවශ්‍ය වුණේ නැහැ මේ දැනෙන්දුකක් අපේ දක්ෂතාවයට අපිට යන්න පුළුවන්. අපි අපිට එතකොට ඒ රටට ආදරයක් කියනවා. ඒක නවත්තන්න බෑ. එන්නේ ඒක ලංකාවේ අපි නැති කරගත්තා. ඉතින් අපි ඒක ගැන අපි දුක් කරනවා.